අයිබෝවන්න සම්මා සම්බුත්සරණයි සුපින්නත් ඔබ සෑම සිරු දිනාටම අදත් සූදානම් සුපුරුදු පරිදි බුදු සාහිත වරුණ තම වටිනා කියන ශාස්ත්‍රීය සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සිංහල සාහිත්‍ය තුළ සැඟවිච්ච එහෙමත් නැත්නම් එළිදරව් කරගත යුතු ආගමික පසුබිම සහ එහි වටිනාකම පිළිබඳ දැනුවත් කර ගැනීමට එහෙමත් නැත්නම් දැනුවත් වීමට ඔබට ගෙනෙන විශේෂ කාලෝචිත වැඩසටහන. ඉතින් බොහෝ දෙනා මේ වැඩසටහන කෙරෙහි ඇල්මක් දක්වන විශේෂයෙන්ම තමන්ගේ ගමට ආදරය කරන තමන්ගේ භාෂාවට තමන්ගේ සාහිත්‍යයට තමන්ගේ සංස්කෘතියට ආදරය කරන සියලුම දෙනා පාහේ මේ වැඩසටහන ඉතාම ආසාවෙන් නරඹන වැඩසටහන. සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වේවා එහෙමත් නැත්නම් විද්‍යුත් මාධ්‍ය තුල හෝ වේවා මේ වැඩසටහන පිළිබඳව ඔබ දක්වන උනන්දුවට අපි සැබවින්ම ප්‍රතිවේදී වෙනවා. මොකද ඔබේ ඒ ප්‍රතිවේදීත්වය මතම තමයි අපට මේ වැඩසටහන ඉදිරියට රැගෙන යාමට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් අපි සූදානම් අද දවසේ මේ සාකච්ඡාව ආරම්භ කරන්නට විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරාතන යුගයේ සහ අනුරාධපුර කාල සීමාව තුළ සාහිත්‍ය පසුබිම පිළිබඳ. දැන් මේ පිළිබඳව කතා කරගන්නට අද දවසේ අපි ඉතාම ගෞරවයෙන් කරවා ගන්නට යෙදුණා පළවත්ත මායුරපාද මහපිරිවෙන් වාසී අවසරයි අපේ නම කියන්නට රාජකීය පඬිතු පූජනීය රත්මලානේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොමසේ නමස්කාර පූර්වක පිළිගන්න අවසරය අපේ හාමුදුරනේ. ඒ වගේම අපි කැඳවා ගන්නා සුපුරුදු පරිදිම කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යනි කුසුම් හේවත් මෙතිනිය ඔබතුමියවත් ආයිබුවන් කියලා පිළිගන්න. අපි පසුගිය සති ගන්නාව පුරාවටම ඉතාම සැකවින් අපේ සාහිත්‍ය පිළිබඳව මූලිකාංග පිළිබඳව එහෙමත් නැත්නම් මූලික කාලවකවානු පිළිබඳව සැකවින් කතා කරන්නට ලැබුණා. ඉතින් අපි අද ආරම්භ කරන අනුරාධපුරයෙන් ආරම්භ කරගෙන මේ කතිකාව ඉදිරියට රැගෙන යනවා. හැබැයි අනුරාධපුර කාල සීමාවට එන්න කලින් අපිට පැහැදිලි කරගත යුතු යම් යම් කාරණාවන් තිබෙනවා. ඉතින් ඒ කාරණාවන් පිළිබඳව තමයි දැන කියා ගන්න අද දවසේ මේ වැඩසටහන වෙන් කරගන්න. අපේ හැමදෙරුනේ ඔබ වහන්සේ වෙත ඉස්සල්ලාම යොමු වෙන්නයි සූදානම්. විශේෂයෙන්ම මේ අපි දන්නා කියන කාලේ ඉඳලා දහම් පාසලට යන කාලෙහි හෝ වේවා එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනය සස් අධ්‍යාපනයට යන කාල සීමාව හෝ වේවා අපිට හමුවන මේ ඉතාම සුමට එහෙම නැත්නම් නිරන්තරයෙන් කියවෙන මේ වචන කිහිපයක් තියෙනවා. තමයි ඔය ක්‍රිස්තු පූර්ව කියනවා, ක්‍රිස්තු වර්ෂ කියනවා, බුද්ධ වර්ෂ කියනවා. මේ කාල නිර්ණයන් කොයි විදිහටද අපි අවබෝධ කරගන්න තියුත්තේ? එහෙම නැත්නම් මේවා අපි කොයි විදිහටද ලිහලා මේ කියන්නේ මේ කාල සීමාව, බුද්ධ වර්ෂය කියන්නේ මෙන්න මේ මේ කාල සීමාවන් කියලා වෙන්කර හඳුනා ගන්න ආකාරය පිළිබඳව මම කැමති ඔබ වහන්සේට ප්‍රථමයෙන් ආරාධනා ගන්න. මේ පිළිබඳව අපි සුපින්න තුන දැනුවත් කරන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය කුසුම් හේරත් ඇදුරුතුමියනි, කල්‍යාණ අහපු ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපේ ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා මේ ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව, බුද්ධ වර්ෂ සම්බන්ධව. මොකද සාහිත්‍ය ගැන අපි සාකච්ඡා කරන්නේ. එතකොට සාහිත්‍ය පොතපත කියවනකොට කාල නිර්ණය සම්බන්ධව ඒ පොතපත ලියපු කාල ක්‍රිස්තු පූර්ව වලින්, ක්‍රිස්තු වර්ෂ වලින් විවිධ විදිහට දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේක පොඩ්ඩක් निराකරණය කර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම කාලය කියලා කියන එක සම්මුතියක්නේ. අපි සම්මුතියකින් තමයි කාලය පනව ගන්න. ඒ කියන්නේ නිශ්චිතව අපිට මේ කාලය ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව කියලා අපි නම් කරන්නේ යම් ඓතිහාසික සංසිද්ධියක් සිද්ධ වුණාම අන්න එතන ඉඳලා තමයි මේ කාලය ගණනය කරන්න පටන් ගන්න. එහෙම නැතුව ඒ කාලේ නිශ්චිතව ලෝකේ තියෙන කාලයක් නෙමෙයි. මොකද කාලය කියන එක සම්මුති වශයෙන් මිනිස්සු විසින් පනව ගන්නවා, සීමාවක් හදා ගන්නවා, මොකද කටයුතු කර ගැනීමේ පහසුවට. එතකොට දැන් අපි ඉතිහාසය, සාහිත්‍ය, කලාව වගේ විෂයන් අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම ලෝකයේ පාවිච්චි කරන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමය. මොකද ලෝකය යටත්විතකරණයත් එක්ක මේ බ්‍රිතාන්‍ය මූලික අදහස් තමයි ලෝකෙට ව්‍යාප්ත වුණේ. එතකොට වර්ෂ ක්‍රමය, දිනවකවානු ආදිය ලෝකයේ සම්මතයේ බවට පත් වුණා බ්‍රිතාන්‍ය නැත්නම් ඉංග්‍රීසි ක්‍රමය.
එතකොට ඉංග්‍රීසි ක්‍රමය නැත්තම් යුරෝපීය දෘෂ්ටිය අනුව ක්‍රිස්තුස් වහන්සේගේ උපත්ය මත තමයි ඒගොල්ලෝ තමන්ගේ වර්ෂ ගණනය කිරීම ආරම්භ කරන්නේ. මොකද යුරෝපය ක්‍රිස්තු අධිරාජ්‍යයක් මත ගොඩනැගුණු සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් තිබුණු ප්‍රදේශයක්. විශේෂයෙන්ම ග්‍රීක රෝම ශිෂ්ටාචාර ආදී දේවල්. එතකොට මේ යුරෝපය කේන්ද්‍ර කරගෙන තමයි අද නූතනයේ ගොඩක් ශාස්ත්‍රීය අධ්‍යයන කිරින්නේ. එතකොට අපේ රටේ අධ්‍යයනයක් අපි කරත් ඒක අපි ගණනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ වලින්. ක්‍රිස්තු වර්ෂ තමයි අද අපිට අපේ දින කැලෙන්ඩර් එක නැත්තම් අපේ දින දර්ශනය අද අපේ තියෙන්නේ මේ ඉංග්‍රීසි දින දර්ශනය. එතකොට ඉංග්‍රීසි දින දර්ශනය අනුව ක්‍රිස්තු වර්ෂ මේ 2022. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 2022. ක්‍රිස්තු වර්ෂ ආරම්භ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සිට කියන පදනමේ ඉඳලා. ඒතර ඒ වර්ෂය තෝරගෙන තියෙන්නේ ඓතිහාසික සිද්ධියක්. ඒක ක්‍රිස්තුස් වහන්සේ කියලා කෙනෙක් ලෝකේ පහළ වුණා, ඉපදුණා. ඒ දිනය ජෙරුසලම මූලික කරගෙන තමයි ඉපදුනේ. ඒ දිනේ තීරණය කරගෙන වර්ෂ ගණනය කරන්න යුරෝපය පටන් ගත්තා. ක්‍රිස්තු වර්ෂයට පෙර තිබිච්ච කාලය හැඳින්වුවා ක්‍රිස්තු පූර්ව කියලා. එතකොට ක්‍රිස්තු වර්ෂ 1 පෙර, ඒ ක්‍රිස්තුස් වහන්සේ උපදින දිනයට කලින් කාලය ක්‍රිස්තු පූර්ව කියලා ගණනය කරනවා. සාමාන්‍යයෙන් තව තියෙන එකක් තමයි බුද්ධ වර්ෂ ක්‍රමය. විශේෂයෙන්ම ආසියාවේ විශේෂයෙන්ම බුද්ධ වර්ෂ ක්‍රමය අපේ රටේ ඈත අතීතයේ වර්ෂ ගණනීයදී පාවිච්චි කරපු ක්‍රමයක්. තව එකක් තියෙනවා ශක වර්ෂ කියලා එකක්. ශක වර්ෂ කියලා. විශේෂයෙන්ම ඔය බුද්ධ වර්ෂ හා ශක වර්ෂ බලන්න පුළුවන් gedara තියෙන ලිත කියලා එක. ලිත බැලුවම ලිතේ තියෙන ශක වර්ෂ වලින් බුද්ධ වර්ෂ වලින්. මොකද ඒක තමයි පැරණි සිංහල වර්ෂ ගණනය කිරීමේ ක්‍රමය. ශක වර්ෂ ක්‍රමයේ බැඳිලා තියෙන Hindu සංස්කෘතියත් එක්ක බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන බුද්ධ වර්ෂ ක්‍රමය. බුද්ධ වර්ෂ ගණනය කරන්නේ බුදුහාමුදුර ඉපදී දවසේ ඉඳලා නෙමෙයි. දැන් ක්‍රිස්තු වර්ෂ ගණනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳලා. හැබැයි බුද්ධ වර්ෂ ගණනය කරන්නේ බුදුහාමුදුරු පිරිනුවම් පාපු දවසේ ඉඳලා. ඒතර බුද්ධ වර්ෂ ගණනය වෙන්නේ ලෝතුර අමාමෑණී බුදු පියාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන කියන සාලවන උද්‍යානයේදී මහා පරිනිර්වාණයට පත් වෙනවා. අන්න ඒ දවසේ ඉඳලා බුද්ධ වර්ෂ කියන එක ගණනය කරන්න පටන් ගන්නවා. බුද්ධ වර්ෂ ක්‍රිස්තු වර්ෂ වලට පරණයි. මොකද ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ බුදුහාමුදුරු පිරිනුවම් පාන්න පාල බොහෝම කාලයකට පස්සේ. එතකොට බුද්ධ වර්ෂ පැරණි. මොකද බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන ක්‍රිස්තුස් වහන්සේට 100 වස් ගානකට පෙර. දල වශයෙන් 100 වස් 6කට විතර පෙර. ඒ අවුරුදු 600කට විතර පෙර තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. පහළල උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. එතකොට බුද්ධ වර්ෂ අපි සාමාන්‍යයෙන් බුද්ධ වර්ෂ පිළිබඳ වාදයක් තියෙනවා. බුද්ධ වර්ෂ වාදී කියලා වෙනම වාදයක් තියෙනවා. විද්වතුන් අතර බුද්ධ වර්ෂයේ නිශ්චිත බුද්ධ වර්ෂයේ කවද්ද ආරම්භ වුණේ කියන එක පිළිබඳ මතවාද දෙකක් තියෙනවා. සමහර විද්වතුන් දක්වලා තියෙනවා ක්‍රිස්තු පූර්ව, කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න අවුරුදු 544කට පෙර. 544කට පෙර තමයි බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙන්නේ. අවුරුදු 544. තව එක වාදයක තියෙනවා 543ක්. ඒතර මේක වාදයක් තියෙනවා බුද්ධ වර්ෂ වාදය කියලා අපේ පැරණි ලොකු වාදයක් අපේ රටේ තිබුණා. උගත් පඬිවරු හාමුදුරුවරු අතර. හැබැයි අද නිශ්චිත වශයෙන් අපි පිළි අරගෙන තියෙනවා සාමාන්‍යයෙන් 544. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න අවුරුදු 544කට පෙර තමයි ලෝතුර අමාමෑණී බුදු පියාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 544දී. එතකොට එතනින් ආරම්භ වෙන වර්ෂ ක්‍රමය බුද්ධ වර්ෂ. එතකොට ක්‍රිස්තු වර්ෂයට 544ක් එකතු කරාම ඒක බුද්ධ වර්ෂ කරගන්න පුළුවන්. දැන් අපේ හැට ගොඩක් ගැටලුවක් තියෙනවනේ මේ ක්‍රිස්තු වර්ෂයක් දැක්කහම ඒක බුද්ධ වර්ෂ කීයද කියලා හිතන්නේ. එතකොට කරන්න ඕන 2022ට 544ක් එකතු කරමු. එකතු කරාම එන අවුරුද්ද තමයි බුද්ධ වර්ෂය වෙන්නේ. මොකද ක්‍රිස්තුස් වහන්සේට පෙර තමයි බුදුහාමුදුරුව පිරුණා පාන්නේ. ඒ එකක්. ඊළඟට තියෙනවා මේ ශක වර්ෂ කියලා එකක්. ශක වර්ෂ කියන එක ආරම්භ වෙන්නේ ඉන්දියාවේ ගෞතමී පුත්‍ර ශාතකර්ණී කියලා
raja kini kidia. India bati hirita wenna palane karapu. Me Shatakarni rajuruwo Shakavaru parajayata pat karana. E parajayata pat karana avurudda Kristu varsha 78. Ekeni Kristus wahanse ipadila avurudu 78 kata passe tamai e yuddha siddha wenne. Anna etana indala arambha karana Hindu varsha kramayata api kiyana Shaka varsha kiyala. Etakota Shaka varshayak hadaganna ona nam karanna ona den thiyena vivahara Kristu varshayen 78 adu karanna ona. Buddha varshayedi ekathu karanawa Shaka varshayawaladi 78 adu karanawa. Etara Shaka varsha arambhene Kristu varsha 78 indala. Ilana tava varsha kramayak thiyena Hijri varsha kiyala. Eka Muslim woru pawichchi karana varsha krama. Ekath egolanga aitihasika varsha kramayak. Etara Islam aya pawichchi karana me varsha kramaya arambha wenne Kristu varsha 622 edi. Mokada Kristus wahanse pahala vela avurudu 600ක් විතර ඉක්ම ගියාම තමයි ඉස්ලාම් ආගමේ ශාස්ත්‍රූවරයා විදිහට මහමතුමා පහළ වෙන්නේ. ඒතකොට මහමතුමා මක්කම ඉඳලා මදීනා කියන නගරයට මාරු වීමේ සිද්ධිය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 දී. අන්න එතන ඉඳලා ඉස්ලාම් වරු ගණනය කරන්න පටන් ගන්නවා හිජ්ජි වර්ෂ කියන ක්‍රමය. ඒතකොට හිජ්ජි වර්ෂයකට අද තියෙන වර්ෂය හදා ගන්නව නම් කරන්න ඕන ක්‍රිස්තු වර්ෂේ 622 අඩු කරන අඩු කරාම හිජ්ජි වර්ෂයෙන්. ඒතර මෙන්න මේ වගේ විවර්ෂකම චීන දිර දර්ශනීය වෙනම තියෙන. ඒතර මේ වර්ෂ ක්‍රම තියෙන. අපි විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යනවලදී අපි පාවිච්චි කරනවා ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව. ඒතර ක්‍රිස්තුස් වහන්සේ උපදින්න පෙර කාලයේ ක්‍රිස්තු පූර්ව. ඒතර ක්‍රිස්තු පූර්ව කියලා කිව්වහම ඒක යන්නේ අඩු වේගෙන්. ඒ කියන්නේ ඉහළට යන්නේ. ඒතර ක්‍රිස්තු පූර්ව 6 වන සියවස කිව්වහම ඒක බොහොම පැරණි. ඒතර ක්‍රිස්තු වර්ෂ 2 වන සියවස කම ඒක අලුත්. දැන් ඉස්සරහට යනකොට ඒක වෙනස් වෙනවා. දැන් ක්‍රිස්තු වර්ෂ 2 වන සියවස කිව්වහම ඒක පැරණි. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස කම ඒක ටිකක් මෑතකට එනවා. අන්න ඒ වගේ මේක පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මොකද මේකේ කේන්ද්‍රය වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත. උපතෙන් මේ පස්සට යන්නේවා ක්‍රිස්තු පූර්ව ඉදිරියට යන්නේවා ක්‍රිස්තු වර්ෂ. මේ විදිහට තමයි අපි අධ්‍යන කටයුතු වලදී මේ ශාස්ත්‍රීය දේවල් වලදී සාහිත්‍ය ආදී දේවල් කතා කරනකොට දැන් අපිට ඉස්සරහට හම්බෙන පොතපත දැන් අපි නිතරම කියන එකක්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියා කියලා අපි කියනවා. ඒතර අපේ මේ ශ්‍රාවකයන්ට හිතන්න පුළුවන් මේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ කියන්නේ මොකක්ද කියලා. ඒතර ඒකෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න අවුරුදු 300කට පෙර තමයි මිහිඳු හාමුදු ලංකාවට වැඩි. අන්න එහෙම අදහසක් ගත්තාම මේක තේරුම් ගන්න පහසු වෙනවා. මං හිතන්නේ ඔබට ඉතාලම ගැටලුකාරීව තිබුණු මේ කාරණය අපි හැමෝටම ඉතාලම මනාව පැහැදිලි කරා. කොයි ආකාරයෙන්ද අපි මේ ක්‍රිස්තු වර්ෂය, ක්‍රිස්තු පූර්ව, එහෙම නැත්නම් බුද්ධ වර්ෂ, ශක වර්ෂ කියන කාරණා කොයි විදිහටද අපි බෙදා වෙන් කරගන්නේ කියන කාරණේ. දැන් ඔබට පුළුවන් ඔබේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් සිදු කරන මොහොතක එහෙම නැත්නම් සමහර වෙලාවට ඉතිහාසය පිළිබඳව සඳහන් යම් කෘතියක් කියවන වෙලාවක ඔබට පුළුවන් මේවා පැහැදිලි කරගන්න තාම නිරවුල්. ඉතින් අපි මීලකට මහාචාර්යතුමනි වෙත මෙන්නයි කැමති. මහාචාර්යතුමනි මේ ඇතම් සිද්ධි පිළිබඳව කතා කරනකොට මේ අනුරාධපුර ග්‍රාමයේ ඉතාම ප්‍රධාන තැනක් හම්බ වෙනවා. දැන් විශේෂයෙන්ම කියනවා මේ අනුරාධ කියන ඇමතියා විසින් පාලනය කරපු නිසා අනුරාධ ග්‍රාමයේ කියලා නම පැතිරෙදුනයි කියන කාරණේ. හැබැයි විශේෂයෙන්ම මේ මෙහි පළවෙනි එහෙම නැත්නම් රාජධානියක් විදිහට අනුරාධපුරයේ පිටුව ගත්තට පස්සේ පළවෙනියට තමන්ගේ රාජධානිය කරගන්නේ පණ්ඩුකාභය රජතුමා. ඉතින් ඒතනින් තමයි මේ අපේ කතාව ආරම්භ කරන්නට තිබෙන්නේ. මම කැමති ඉස්සෙල්ලාම ඔබතුමියගෙන් දැනගන්නට කොයි විදිහටද මේ අනුරාධපුර යුගයේ ආරම්භ වුණේ? ඒ ආරම්භ වන කාල සීමාව තුළ කොයි විදිහටද සාහිත්‍යමය පසුබිම සකස් වෙලා තිබ්බේ කියලා ප්‍රථමයෙන් දැනගන්න කැමතියි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර අනුරාධපුර යුගයේ අපි සඳහන් කරන්නේ අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳලා ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවස දක්වා ඒතර සියවස් 6ක් ගත වෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ වලින් ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 11 වෙනි සියවස දක්වා කාලේ. ඒ අතර අපි ගණනය කිරීමක් කරන්නේ අනුරාධපුර යුගයේ විදිහට ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 වෙනි සියවස දක්වා කාලය يعني ඇතැම් උදවිය කියන අවුරුදු 1000කට වඩා කාලයක් ඉතාම හොඳින් පැවතුන කාලයක්. මොකද විවිධ ආක්‍රමණ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ කාල සීමාව
අනුරාධපුර යුගයේ විදිහට සලකනවායි කියලා. එතකොට මේ පිළිබඳව විවිධ මතිමතාන්තරات තිබෙනවා කාලවකවානු පිළිබඳව. අපි දන්නවා විජයගේ ආගමනය, විජය ආගමනය සමග තමයි මේ කාලවකවානුව ඇති වෙන්නේ. එතකොට මේ යුගයේ ඇති වෙන්නේ. සාහිත්‍යමය වශයෙන් අරගෙන බැලුවොත් අනුරාධපුර යුගයේ මුල් කාලවකවානුවේ මහින්දාගමනයට පෙර සාහිත්‍යයක් ලිඛිතව අපිට කොහොමත්ම හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ව්‍යවහාරයේ පැවතිනට ඇති විවිධ ඒ කියන්නේ පොතපත කතාන්තර ජන ප්‍රවාද වගේ දේවල් තියෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. මේ වගේ පදනමක් ඇත්තටම තිබිලා නැහැ. අපි දන්නවා මේ මහින්දාගමනයට පෙර තිබුණේ අපේ රටේ තිබුණේ විවිධ ගෝත්‍රික ඒ කියන්නේ මේ නාග යක්ෂ දේව කියන ගෝත්‍රිකයන් සිටියයි කියලා විශ්වාස කරනවා. මේ අතර විවිධ දෙවියන් දේව සංකල්ප ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවා පදනම් කරගෙන සාහිත්‍යයක් අපිට බිහි වුණ බවට ලිඛිතව හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මහින්දාගමනයත් සමග ඊට ආසන්නම කාලයක දුමින්දාගමනය සිද්ධ වෙනවා. එතකොට මහින්දාගමනයත් එක්ක අපේ තේරවාදී බුදුදහම තමයි අපිට දායාද වෙන්නේ. එතකොට පාලි භාෂාව, පාලි සාහිත්‍ය පදනම් කරගෙන අටුවා ග්‍රන්ථ වගේ දේවල් පදනම් කරගෙන තමයි සාහිත්‍යයක් විදිහට ඒක ඇත්තටම අපිට සලකන්නට බෑ. මොකද බෞද්ධ සාහිත්‍ය කියලා කියන්නේ ඒ කියන්නේ සාහිත්‍ය කියලා කියන්නේ මිනිස්සු වින්දනයට පත් කරන සතුටට පත් කරන කෘතිවලට නෙවෙයි සාහිත්‍ය කෘති කියලා කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව 300 වසෙ මහින්දාගමනය සිද්ධ වෙනවා. එයින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 900 වස දක්වා කාලය අරගෙන බැලුවොතින් සාහිත්‍ය සම්බන්ධයෙන් ලිඛිත සාධක අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට විශාල කාලවකවානුවක් මම නිවැරදිවති මම හිතන්නේ අපේ හම්බුනේ. එතකොට අපිට ලැබෙන මුල්ම සාහිත්‍ය ග්‍රන්ථ විදිහට ගන්න වෙන ශිලාලේඛන. එතකොට අපි දන්නවා මහින්දාගමනය සමග අපිට දායාද වෙච්ච ගොඩාක් දේවල් තියෙනවා. උසස් සංස්කෘතියක්, ආගමක්, භාෂාවක්, ඒ වගේම මේ කලා ශිල්ප වගේ දේවල්, ගෘහ නිර්මාණ ශිල්පය මේවා දායාද වෙනවා යම්කිසි ප්‍රමාණයකට ගෘහ නිර්මාණ ශිල්පය වගේ. එතකොට ඒ දායාද වෙන ඒවාට සාපේක්ෂව බෞද්ධාගමික කෘති, එතකොට පාලි භාෂාවෙන් විවිධ පොතපත ලැබුණාට සාහිත්‍ය කෘති ලැබුණ බවට සාධකම් වෙන්නේ නැහැ. අරවා සියල්ලම අටුවා ග්‍රන්ථ, ඒවා පදනම් කරගෙන බිහි වෙනවා ටීකා, තිප්පිණි වගේ විවිධ මේ පාලි සාහිත්‍ය පොතපත මේට අර්ථ විවරණ සැපයීම් මේ වගේ සාහිත්‍යයක් විදිහට අපිට හම්බ වෙන්නේ විනය සාහිත්‍ය තමයි මුල් වරට මම හිතන්නේ නේද අපි හම්දුරනේ විනය සාහිත්‍ය ග්‍රන්ථ. ඒවත් මේ භික්ෂුන් වහන්සේලා සඳහා කරන ලද කෘති හැරුණ විට සාහිත්‍ය ගමේ ගැන කලාව සාහිත්‍ය වගේ දේවල් සම්බන්ධයෙන් සාහිත්‍යයක් දායාද වෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රිස්තු වර්ෂ 900 වසෙන් පස්සේ අරගෙන බැලුවොත් එහෙම නේද අපි හැමදෙරේ 900 වසෙන් පස්සේ තමයි සාහිත්‍ය කියලා කියන්නේ ඒකත් ලිඛිත සාධක නෙමෙයි. සාහිත්‍ය තිබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. දැන් අර මේ මොකද තේරවාදී බුදුදහම විසින් යම්කිසි නියමයන් පනවා තිබුණානේ භික්ෂුන් වහන්සේලාට විනය නියමයන්. එතකොට මේ ග්‍රන්ථකරණයේ යෙදුන යතිවරයන් වහන්සේලාම තමයි මෙය ගිහි උදවිය උදෙසා පොත්පත් සම්පාදනය කරපු බවක් පේන්නේ නැහැ. ඒතකොට ආධ්‍යාත්මික චින්තනයේ ප්‍රගුණ කළේ ආධ්‍යාත්මයේ නිවන මාවත කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන පොතපත සම්පාදනය වුණා. ඒවට යම්කිසි ප්‍රමාණයකට අර්ථ විවරණ සැපේ වුණා ඇරුණකොට සාහිත්‍යමය වශයෙන් විශේෂ ග්‍රන්ථ රචනා වෙච්ච බවට සාධක හම්බ වෙන්නේ නැහැ. මේ ලියවෙන්නට ඇතිය කියලා විවිධ ਵਿਚාරකින් මත පළ කරනවා. මේ පිළිබඳව දැන් අපිට භාෂාව ලැබුණායින් පස්සේ පහින්දාගමනයෙන් පස්සේ අක්ෂර භාවිතයකට ආවට පස්සේ දැන් අපිට හම්බ වෙන මුල්ම සාධකනේ ශිලාලේඛන. එතකොට මේ ශිලාලේඛන අපි ගියවර මේ අවස්ථාවකදී මේ ශිලාලේඛන පිළිබඳව සාකච්ඡා කරා ගිරිලිපි, ලෙන්ලිපි නේද අපේ හැමදෙරම. එතකොට ඒ වාගේත් තිබුණේ යම් යම් නියමයන් පමණයි, යම් යම් පැනවීම් පමණයි, නීති රීති පමණයි. රජවරුන් විසින් මිනිසුන්ට පණිවිඩ ලබා දීම සඳහා තමයි මේවා නිර්මාණය කරගත්තේ. එතකොට මේ අර තේරවාදී බුදුදහම විසින් හික්මවන ලද සමාජ සංස්කෘතික වටපිටාවක් තුළ අපේ යතිවරයන් වහන්සේලාට ඒ මේ ආගමික ඥානය ප්‍රගුණ කරමින් ආධ්‍යාත්මික දියුණුව සඳහා පොතපත සම්පාදනය වූ අය කියන එකට මත පමණයි අපිට ශේෂව තියෙන්නේ. ඒ අරුණකොට අර මං ඉස්සල්ලා කිව්වා වගේ ජනප්‍රවාද ගතව
ඇතැම් වෙලාවට මිනිසුන්ගේ ලෞකිකත්වය සඳහා ඒ කියන්නේ රස ආස්වාදය සඳහා මේ කලින් කලට සාහිත්‍යමය වශයෙන් ග්‍රන්ථ තියෙන්නට ඇති කියලා ਵਿਚාරකින් මතපල් කරනවා. තියෙන්නට ඇති කියලා. නමුත් ලිඛිත සාධක හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා නිශ්චිතව තිබුණාය කියලා මේ අපිට සනාථ කරගන්නට කාරණා හම්බ වෙන්නේ නැහැ. අර ලිඛිත සාධක හම්බ වෙන්නේ පොතපත සම්පාදනය වෙන්න පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසෙන් පස්සේ අපිට හම්බ වෙන ලිඛිත පොත ලැබෙන්නේ. එතකොට ඔව්. ඔව් එතකොට දැන් අපි අහලා තියෙන කාරණා තමයි මේ ජනප්‍රවාදයේනම කාරණා තමයි මේ කුවේණි ජීවත් වුණු පසුබිම තුළ තිබුණු යාග හෝම ඒ වගේම තමයි සැනකිලි පවත්වලා තියෙනවා. කුවේණිගේ පැලැන්තිය උදවිය සැනකිලි පවත්වලා තියෙනවා. ඒ සැනකිලි වලත් මේ කොටස් දෙකකට බෙදලා අර කුල බෙදලා වගේ එහෙම සැනකිලි පවත්වපු කාරණාවක් තමයි කියන්නේ. ඒ වගේ යම් යම් ගති ලක්ෂණ කොයි විදිහටද ජනශ්‍රුති ඉස්මතු කරලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඔව් දැන් ඒ කුවේණි දැන් කුවේණි අස්ම වගේ ග්‍රන්ථවල අපිට හම්බ වෙනවා කුවේණිය ඒ තමන්ගේ ජන කොටාසය සම දැන් විජේ පැමිණීමත් සමග තමන්ගේ වර්ගය විනාශ කරනවානේ කුවේණි. කුවේණිය විනාශ කරන්නේ විජේ සමග විවාහ වීමේ අරමුණ ඇතුව විජේ සමග එතකොට තමන්ගේ මේ ගෝත්‍රිකයන් විනාශ කරන අවස්ථාව වෙනකොට මේ විශේෂ සැනකෙලි උත්සව පවත්වලා ඒ අවස්ථාවේදී තමයි මේ තම වර්ගය විනාශ කරපු බවට සාධක හම්බ වෙන්නේ. නමුත් අපිට අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලිඛිතව මේ කියන්නේ මේ ඒ අය පවත්වන්නට ඇත්තේ ඒ ව්‍යවහාරයේ ආපු ඒවා මිසක ලිඛිතව හම්බ වෙන්නේ නැහැ නේ. ඒ වෙනකොට අක්ෂර භාවිතයක් තිබුණෙත් නැහනේ. ව්‍යවහාරයෙන් ඇවිල්ලා ඒ ගොමත් මිනිස්සු ජීවත් වෙනකොට භෞතික වශයෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙනවා වගේම මිනිසුන්ට විනෝදාස්වාදයක් අවශ්‍ය වෙනවනේ. එතකොට ඒ අයගේ දේව මත තිබුණානේ, දේව ඇදහිලි තිබුණානේ. ඒ ඇදහිලි වලටම එක්කාසු කරගෙන යම් යම් පූජා කර්ම දැන් අපි අරගෙන බැලුවොත් දැන් ග්‍රීක ශිෂ්ටාචාරය අරගෙන බැලුවොත් දැන් ග්‍රීක සාහිත්‍ය බිහි වෙන්නේ මේ ඒ දෙවියනුදෙසා කෙරෙන මේ පුද මේ පිළිවෙත් පදනම් කරගෙන. ඒ වගේ අපෙත් දැන් ඔය අපේ මුල්ම කොට්ටාසේ වෙච්ච විජේ කුවේණිය තුළ පිරිසගේ මේ අර සුඛ විහරණයේ විනෝදාස්වාදයේ සඳහා පවතිනට ඇතිය කියලා එම මේ සාහිත්‍යයක් නෙවෙයි ප්‍රවාදගතව යම් යම් කවි නළු නාටක ආදිය තියෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති කොයි විදිහටද මේ අනුරාධපුර යුගයේ තුල ලිඛිත සාහිත්‍ය ආරම්භයේට පෙර ආතුව කොයි විදිහටද මේ සාහිත්‍ය පසුබිම සකස් වෙලා තිබ්බ කියන කාරණේ. මම මීළඟට අපේ හාමුදුරුව වෙත මෙන්නම කැමතියි. අපේ හාමුදුරුනේ අපිට ඉස්සෙල්ලාම මේ රට කොටස් වලට බෙදීම කියන එක පිළිබඳව සංඥාවක් පාලනකට අපිට ඉස්සෙල්ලාම මේ ශ්‍රී සිංහලයේ තමයි මතක් වෙන්නේ. රුහුණු පිහිටි මායා කියන මේ කොටස් තුනකට රට බෙදලා පාලනය කිරීම එහෙමත් නැත්නම් මේ කොටස් තුනට වෙන වෙනම වූ අරමුණු යටතේ පාලනය ආරම්භ කිරීම කියන කාරණාත් එක්ක ඉස්සෙල්ලාම අපිට මේක තමයි හරිම හුරු වදිනේ. එතකොට අපේ හැමෝටම මම දැනගන්න කැමතියි ඔබ වහන්සේගෙන් කොයි ආකාරයෙන්ද ත්‍රි සිංහලයේ බෙදී ගිය කියන කාරණේ සහ ඇයි මේ ත්‍රි සිංහලයේ විදිහට කොටස් වලට බෙදී යාමට හේතුව මොකක්ද? ආක්‍රමණද එහෙමත් නැත්නම් යම් යම් පාලකින්ගේ තිබෙන දුබලකන්ද කියන කාරණේ පිළිබඳව දැනගන්න. ඔව් දැන් ලංකාව ඔය ත්‍රි සිංහලයේ කියන එක ත්‍රි සිංහල ආදීශ්වර කියලා නමුත් තියෙනවනේ. එතකොට මේ ත්‍රි සිංහලයේ කියන එක ගත්තොත් තුන් සිංහලයේනේ. එහෙම. දැන් සිංහලයේ කියලා තමයි මේ රට හැඳින්වුවේ. එහෙම. පරණ නම සිංහලයේ. දැන් කට්ටිය කොච්චර විවිධ මත දරුවත් මේ රට හැඳින්වුවේ සිංහලයේ කියලා. ඒ කියන්නේ මොකද හේතුව ජන වර්ගයක නමින් තමයි ඒ රට හැඳින්වන්නේ. දැන් ප්‍රංශය කියලා කියන්නේ මොකද්ද? ප්‍රංශ ජන වර්ගය. එතකොට ජර්මනී කියන්නේ මොකද? ජර්මන් ජන වර්ගය. අන්න ඒ වගේ රටක් හැඳින්වුවේ ජන වර්ගය මත. ඒතරි ජනතාව පාවිච්චි කරපු භාෂාව තමයි ජන වර්ගය හැඳින්වෙන්නේ. ප්‍රංශ ජාතිය පාවිච්චි කරන භාෂා ප්‍රංශ නිසා ප්‍රංශ ජාති කියව වෙනෝනේ. ඒතර භාෂාව මිනිසත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලා තියෙනවානේ. ඒතර භාෂාවත් එක්ක තමයි මේ රටක් හැඳින්වුවේ. එහෙම. එතකොට මුල්ම කාලේ මෙහෙම ත්‍රි සිංහලයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් අනුරාධපුරයේ මුල් යුගය ගත්තොත් එහෙම තිබුණේ නැහැ. හේතුව දැන් දේවානම්පියතිස්ස රජුරෝ රාජ්‍යත්වයට පත් වෙනකොට ඒකීය රාජ්‍යයක් ගොඩනැගිලා තිබුණේ නැහැ. ඒක අපිට පේනවා පැහැදිලිවම ලෙන් ලිපි වලින් ඔය විවිධ ප්‍රදේශවල තියෙන ලිපිවල පරුමක කියන වචනේ හම්බෙනවා. පරුමක කියලා සෙල් ලිපිවල තියෙන සිංහල ප්‍රාකෘත වෙන වචනය. මේක හැදෙන්නේ ප්‍රමුඛ කියන සංස්කෘත වචනේ. එහෙම.
ප්‍රමුඛ කියන්නේ ප්‍රධානිය කියන අදහස. එතකොට විවිධ ප්‍රදේශවල පාලන බලය තිබුණු පිරිස් බලයක් තිබුණු ප්‍රධානීන් හිටියා. එහෙම. ඒගොල්ලෝ පරුම කළා. එහෙම. ඒක මේ පරුම කළා එකතු කරලා තමයි මධ්‍යගත බලයක් සහිත රාජ්‍ය ගොඩ නැගෙන්නේ. එහෙම. ඒක ආරම්භය ගන්නේ පණ්ඩුකාභය රජුරෝ. එහෙම. මොකද පණ්ඩුකාභය රජුරෝ තමයි අනුරාධ ගාම කියන එක අනුරාධපුර බවට පත් කරන්නේ. ගම නගරයක් බවට පත් කරනවා. ඒතකොට නගරයක් බවට පත් කරනකොට මහවංශයේ දිනනවා පණ්ඩුකාභය රජුරෝ තමන්ගේ මාමාවරු දස දෙනෙක්ට ප්‍රදේශ 10ක් බාරව තිබුණනේ. ඒ 10න් 8 දෙනෙක්ව ඝාතනය කරලා ඒ ප්‍රදේශ ඈඳාගෙන අනුරාධපුර නගරය කියන එක ගොඩනගන බලය ටිකක් විමද්දෙමි. බලය මධ්‍යගත කරගන්න. ඒක ටිකක් සංවර්ධන අවස්ථාවක් තමයි දේවානම්පියතිස්ස රාජ්‍ය සමය. දේවානම්පියතිස්ස රජුරෝ රාජ්‍යත්වයට පත් වෙලා පළවෙනියෙන්ම අපේ රටෙන් වස්තු මතු වෙනවා කියලා මහවංශය කියනෝනේ. රජුරන්ගේ පින්නට ඒ ලැබෙන වස්තු සම්භාරය යම් ප්‍රමාණයක් දූත මෙහෙවරක් මගින් ඉන්දියාවේ පාටලිපුත්‍ර නගරයට අරන් යනවා. පාටලිපුත්‍ර නගරයේ අධිරාජ්‍යය තමයි අශෝක අධිරාජ්‍යය. ඒස අශෝක අධිරාජ්‍යයත් එක්ක දූත ගනුදෙනු පවත්වන. ඒ පවත්වන්නේ මේ වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රදේශාධිපතීන් හිටියා. ඒතකොට ඒ අයට පෙන්වන්න ඕන තමන් මහාධිරාජ්‍යකක සම්බන්ධතා තියෙනවා. ඒතකොට ඒක තමන්ගේ රාජ්‍යයේ බලය වර්ධනය කරගන්න හේතු වුණා. අපි හැමදෙම බාධා කිරීමක් කරන්න අවශ්‍යයි. අපි දැන් මේ වෙනකොට ඉන්දියාව මීට පෙර ආතුව මේ කොටස් කරලා එහෙමත් නැත්නම් රට බෙදාගෙන පාලනය කිරීම ආරම්භ කළානේ. ඔව්. එතකොට අපිට හිතන්නට බැරිද පණ්ඩුකාභය රජතුමා ඉන්දියාව ආදර්ශයක් කොට ගනිමින් තමයි මේ රට ඛණ්ඩනය කරලා බෙදාවෙන් කරගෙන පාලනය කරන්න ගත්තේ කියලා? නෑ. පණ්ඩුකාභය රජුරෝ කරන්නේ මහාවංශයේ තියෙනවා එතුමා 10වෙනි රාජ්‍ය වර්ෂයේදී පණ්ඩුකාභය රජුණ රාජ්‍යවල 10වෙනි රාජ්‍ය වර්ෂයේදී ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කරා කියලා. ඔක කොඩ්රින්ටන් තුමත් සඳහන් කරලා තියෙනවා. ඒ ග්‍රාම සීමා ලකුණු කරා කියන්නේ ප්‍රාදේශීය පාලනය ක්‍රමවත් කරනවා කියන එක. ප්‍රාදේශීය පාලනය. හැබැයි බලය මධ්‍යගතයි. රජුරුව තමයි ප්‍රධාන. රජුරුන් තමයි බලයේ කේන්ද්‍රගත වෙන්නේ. බලයේ බෙදීමක් නෙවෙයි සිද්ධ වුනේ, බලය එකතු කර ගැනීමක් සිද්ධ කරන්නේ. එතකොට බලය එකතු කර ගැනීම තමයි දේවානම්පියතිස්ස රජුරයන් කාලේ සිද්ධ වෙන්නේ. ඒතර එතුමාගේ කාලේ මහවංශය සහ බෝධි වංශය දෙකේම තියෙනවා. බෝධි රෝපණ අවස්ථාවට රුහුණේ ශාස්ත්‍රීයන් ආවා කියලා. චන්දනගාමේ ශාස්ත්‍රීයන් ආවා කියලා. ඒ කියන්නේ මේ ප්‍රදේශවල හිටපු ප්‍රදේශාධිපතීන් රජුරවන්ට අවනත වුණා. ඒක බුදුදහමත් එක්ක තමයි මේ පාලන බලය මේ මධ්‍යගත පාලනයේ ඊටාම ක්‍රමවත්ව ගොඩ නැගෙන්නේ. ඒතර එහි ප්‍රතිඵලයක් විදිහට පස්සේ කාලේ වෙනකොට රුහුණු රාජ්‍ය ගොඩ නැගෙනවා. රුහුණු රාජ්‍ය ගොඩ නැගීම සම්බන්ධ අපිට තොරතුරු හම්බෙන්නේ විශේෂයෙන්ම දුටුගැමු රජුරුව පිළිබඳ මහවංශ තොරතුරු හම්බෙන තැනදී. එතකොට පේන එකක් තමයි දැන් අපි දන්න ඕනේ තිස්ස රජුරුවන්ගේ සහෝදරයෙක් කියන මහානාග කියලා. මහානාග පලා යන්නේ රුහුණට. එතකොට මහානාග යටාල යටාල තිස්ස මහානාග ගෝඨාභය ඒ අයගෙන් රුහුණු රජපෙළපත ආරම්භ වෙනවා. එතකොට මහානාග රජුරුව අනුරාධපුරයේ තිස්ස රජුරුවන්ගේ සොහොයුරා උපරාජයා. ඒ උපරාජයා තමයි අර රාජමාලිගාව වෙන කුමන්ත්‍රණයක් නිසා පලා යනවා රුහුණු රටට. මොකද රුහුණු රට ආරක්ෂිත ප්‍රදේශයක්. මොකද රුහුණත් ජනාවාස වෙලා මේ වෙනකොට තිබුණේ. විශේෂයෙන්ම වලවේ ගඟ ආශ්‍රිතව විශාල ජනාවාස ගොඩනැගිලා තිබුණා. මැණික් ගඟ, කුමුකන් ඔය, කනදරා ඔය මෙන්න මේ ඔයවල් ආශ්‍රිතව විශාල ජනාවාස තිබුණා. ඒතර මේ ජනාවාස ප්‍රදේශවලට ගිහිල්ලා එතුමා තමයි රාජ්‍ය කියන එක රුහුණේ ගොඩනගන්නේ. ඒතර රුහුණු රාජ්‍ය ගොඩනැගීමෙන් තිබුණා. රුහුණේ දේශ සීමා වුණේ මහවැලි ගඟ. මහවැලි ගඟෙන් උඩ කොටස පිහිටි රට. ඒකට පිහිටි රට කියලා කිව්වේ නිකන් නෙමෙයි. ශ්‍රීමා බෝධිය පිහිටා තිබුණු නිසා පිහිටි රට උනේ. මොකද රාජ්‍යත්වයේ පළවෙනියම සංකේතය උනේ ශ්‍රීමා බෝධිය. ඒතර ශ්‍රීමා බෝධිය පිහිටි ප්‍රදේශය තමයි පිහිටි රට කියලා කිව්වේ. ඒතර පිහිටි රට සීමා වුණේ මහවැලි ගඟෙන් උඩ කොටස. මහවැලි ගඟෙන් යට කොටස රුහුණු රට බවට පත් වුණා. ඒතකොට රුහුණු රට විශේෂයෙන්ම ආරක්ෂිත ස්ථානයක් වුණා ලංකා ඉතිහාසයේ සෑම විටම පරසතුරු වදුරු වෙනකොට රාජමාලිගාවේ කුමන්ත්‍රණ සිද්ධ වෙනකොට අපේ පාලකයෝ ආරක්ෂාවට පලා ගියේ රුහුණු රටට. ඒක අපිට ඉතිහාසයේ පුරාම පේනවා. දැන් පොළොන්නරුව රාජධානී ආරම්භ වෙනකොට විශේෂයෙන්ම චෝලයෝ ලංකාවේ අනුරාධපුරයේ පස්වෙනි
මිහිඳු රජුරෝ අල්ලගෙන යනෝනේ ඉන්දියාවට අල්ලගෙන ගියයින් පස්සේ ඒ රාජකුමාරවරු සහ රජපෞලේ අනිත් අය ඔක්කොම ඉන්නේ මේ රුහුණු රටට ඇවිල්ලා සැඟවිලා ඉන්නෝ ඒ රුහුණෙන් මතුවෙන කිත්ති කියන කුමාරයා තමයි මහා නාගකුල කියන ප්‍රදේශයේ ඉඳලා සේනා සංවිධානය කරන් ඇවිල්ලා පොළොන්නරුව සහ අනුරාධපුරේ චෝල බලකොටු වටලලා පරාජයටපත් කළා පොළොන්නරුව රාජ්‍යත්වයටපත් වෙන්නේ ඒතර විශේෂයෙන්ම උපරාජය නැත්තා ඊළඟ රජවින්න සුදුසු කෙනත් නිතරම හැංගිලා හිටපු තැනක් තමයි රුහුණු රට කියලා කියන්නේ හැබැයි බෞද්ධාගමික ඉතිහාසයේ ගත්තොත් රුහුණු රටයි පිහිටි රටේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන දෙකක් තිබුණා අනුරාධපුර යුගයේ පිහිටි රටේ තිබුණු ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන තමයි මහා විහාරය රුහුණේ තිබුණු ප්‍රධානම තැන තමයි තිස්ස මහා විහාරය එතකොට අනුරාධපුර මහා විහාරයේ හාමුදුරුවරු ඒ වංශයේම අය තමයි රුහුණේ තිස්ස මහා විහාරයේ සිටියේ හැබැයි මහවැලි ගඟෙන් උඩ හිටපු හාමුදුරුවරු පොහොය කර්මවලට මහා විහාරයේ ලෝවා මහපායට එකතු වෙනවා මහවැලි ගඟ යට රුහුණ රටේ ඉන්න හාමුදුරුවෝ කොහොම පොහොය කර්මවලට එකතු වුණා තිස්ස මහා විහාරයේ ඒතර තිස්ස මහා විහාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයේ බවට පත් වුණා මහා විහාරයේ ආරණ්‍ය වාසයේ බවට පත් වුනේ මිහින්තලේ මිස්සක පවුව විශාල ආරණ්‍ය සේනාසනයක් රුහුණු රටේ ආරණ්‍ය සේනාසනේ බවට පත් වුනේ නැත්නම් ආරණ්‍ය වාසයේ බවට පත් වුනේ සිතුල් පවුව. ඒතකොට මෙන්න මේ විදිහට ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන දෙකක් රුහුණෙත් ඒ වගේම අනුරාධපුර නැත්නම් පිහිටි රටේ තිබුණා. ඒ වගේම දැන් පිහිටි මායා රට කියලා කියන්නේ ඒක වෙනම ආරක්ෂිත ස්ථානයක් විදිහට ගොඩනැගුණු තැන. විශේෂයෙන්ම රජවරු පලා එන්නේ පළවෙනි මායා රටට. දැන් වළගම්බා රජුරුව ගත්තොත් ආක්‍රමණයක් එල්ල වෙනවනේ පංචද්‍රවිඩ ආක්‍රමණය. ඒ පංචද්‍රවිඩ ආක්‍රමණයෙන් පස්සේ වළගම්බා රජුරුව පලා එන්නේ මුලින් මායා රටට. ඇවිල්ලා දැන් අපි ගියොත් එහෙම ගොඩාක් තැන්වල වළගම්බා රජුරුව සැඟවිලා හිටපු ලෙන් විහාරය කියලා පන්සල් තියෙනවනේ. දැන් කෙනෙක්ට බලන්න පුළුවන් මේ පන්සලත් වළගම්බා රජුරුව හැංගිලා ඉඳලා තියෙනවා. මේ පන්සලෙත් ඉඳලා තියෙනවා. ලෙන් විහාරයක් තිබුණොත් ඒ කොතනත් වළගම්බා රජුරුව හැංගිලා හිටිය කියලා අපි කියනවනේ. ඒ කියන්නේ හේතුව වළගම්බා රජුරුව මේ පලා එන්නේ මේ ප්‍රදේශයට. පලා ඇවිල්ලා මේ තැන් තැන්වල එතුමා ආරක්ෂිත වෙන එක තැනක ඉන්නේ නැහැ. එහෙම ඉඳලා රුහුණට තමයි අන්තිමට ඉන්නේ. රුහුණට ඇවිල්ලා රුහුණේ තමයි සේනා සංවිධානය කරගෙන සේනාව අරගෙන ගිහිල්ලා අන්තිම දෙමළ රජුරුව දහටිය රජුරුව පරාජයට පත් කරලා රාජ්‍යත්වයට පත් වෙනවා. ඒතර මේ භූමි දේශ සීමා බෙදාගෙන තිබුණේ පාලනයේ පහසුවට හා රාජ්‍ය ආරක්ෂාව. හැබැයි මේ ක්‍රමයේ වෙනස වෙන පොළොන්නරු යුගයේ. ඒ කාලේ දක්ෂින දේශ කියලා වෙනම එකක් හැදෙනවා. දක්ෂින දේශ කියලා කියන්නේ දැන් මහා පරාක්‍රම බහු රජුරුව පඬුවස් නුවරනේ පළවෙනිම රාජ්‍ය ගොඩනගන්නේ. ඒ පඬුවස් නුවර ආශ්‍රිත ප්‍රදේශය හඳුන්වන දක්ෂින දේශ කියලා. 8000 රට 12000 රට එහෙමත් පරිපාලන ප්‍රදේශ තිබිලා තියෙනවා. ඒතර ඈපා මාපා ආදී අය හිටියේ මෙන්න මේ ප්‍රදේශ වල. මම හිතන්නේ සුපින්නත් ඔබට පැහැදිලි වෙන්නට ඇති කොයි විදිහටද මේ ත්‍රිසිංහලය බෙදුනේ. එතකොට රජවරු කොයි ආකාරයෙන්ද මේ ත්‍රිසිංහලය තමන්ගේ රාජධානි ගොඩනගන්නට තමන්ගේ ආරක්ෂාව ඇති කරගන්නට යොදාගත්තේ කොයි විදිහටද කියලා ඔබට අවබෝධයක් එන්නට ඇති. මම ඊළඟට කැමති මහාචාර්ය තුමනිට එමුණට මේ ඔබතුමගේ මූලික කතාංගය තුලනත් කිව්ව විශේෂ කාරණයක් තමයි මේ බෞද්ධ සංස්කෘතිය මුල් කරගෙන තමයි මේ සාහිත්‍යය තුනවා කියන කාරණය විශේෂයෙන්ම මේ සෙල්ලිපි ආදීත් බහුතරයක්ම නෙවෙයි මම හිතන්නේ 100%ක්ම වගේ මේ බෞද්ධ කටයුතු වෙනුවෙන් නිම වෙච්ච සෙල්ලිපිනේ අපි දක්න ලැබෙන්නේ. ඉතින් ඒ කාරණයත් එක්ක මම කැමති ඔබතුමියකින් දැනගන්නට අනුරාධපුර සාහිත්‍ය ඉතිහාසය සහ එහි සාහිත්‍ය පසුබිම කොයි විදිහටද ආරම්භ වෙන්නේ කියන කාරණා අපි දැන් මෙතෙක් දුරට කතා කරගෙන ආවේ මලිකිත මේ ලිඛිත නොව එහෙම නැත්නම් මලිකිත සාහිත්‍ය පිළිබඳව මම කැමතියි දැන් දැනගන්නට මේ සෙල්ලිපි පිළිබඳව යම් කිසි සඳහනක් කරමින් ඔබ මේ ලිඛිත සාහිත්‍ය පැත්තේ විපරමක් කරොත් හොඳයි කියලා. හොඳයි. අපි අනුරාධපුර යුගයේ ලිඛිත සාහිත්‍ය මම ඉස්සලා සාකච්ඡා විදිහට කතා කළා. එතනදී ආරම්භක අවධිය විදිහට කොහොමත් අපිට මේ මහින්දාගමනය සමග අක්ෂර අපි මුලදී කීප වතාවක මේ පිළිබඳව සාකච්ඡා කළා. අක්ෂර මාලාවක් ලැබෙනවා. එතකොට එතනින් තමයි ආරම්භ වෙන්නේ ලිඛිත සාහිත්‍යය. සාහිත්‍ය කියලා කිව්වහම අර ඉස්සල්ලත් කිව්වා වගේ ලිඛිත සාහිත්‍යය නෙමෙයි විවිධ පණිවිඩ දීම සඳහා ඒ වගේම විශේෂයෙන්ම ලෙන් පූජා කිරීම අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා. පළමුවෙනි මිහිඳු රජුගේ
Lekana hamba wenne silalipi. Etoda girilipi, lenlipi, ewage lenlipi wala sandahan wenne biksun wahanseela udesa. Satara disawen pemini biksun wahanseela udesa me lena puja kalaya kiyana namin tamai mulinma apita visala pramanayak ewage mihinda me palawena mihindu rajuge silalekana walin hamba wenawa. Ewagema e silalekana wala tawat vivida rajawarun visin panawana lada den api me badulu tem lipi aragena baluwat ewagema ekeka len lipi tem lipi giri lipi wage ewage sandahan wenne ara yam yam niyamayan ewagema pooja kirim pilibanda torotoru e harunakota apita likita sahithyayak widiyata den bhashawa padanam karagena bahasa nirmana ini passe mahinda agama ini passe mang selat itu wagai bahasa daya dewan ini wagai ema itu sapaiksewa sanskruti yakni sisi magama pada nama keragatte budu dhamma mulu keragatte sahitya yakni bihivenawa itu te me terawadi budu dhamma pada nama keragine tamai sahitya bihivenne apa itu te Anuradha Purayuge apita sahitya warga dekakata beda ganna puluwan ekak alikita sahitya ema naththam avidyamana sahitya avidyamana kiyala kiyanne sahityayak tibila tiyenawa e tibuna ewa vinasha vela giheewa etoda e wage ewa etterama api sandahan karanawa den api ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කියන්නේ මහා විහාරය අබේගිරිය කියන මේ කේන්ද්‍රස්ථාන බෞද්ධ කේන්ද්‍රස්ථාන පදනම් කරගෙන බිහිවෙන මේ මති මතාන්තර ආගම තේරවාදී බුදුදහම් පදනම් කරගෙන තමයි මුලින් මේ සාහිත්‍යයක් නිර්මාණය වෙන්නේ. ඒක සාහිත්‍යයක් විදිහට නම් කරන්න බෑ. ඒවා බෞද්ධ ආගමික පොත්පත්. මේ කියන්නේ අටුවා ග්‍රන්ථ. අටුවා ග්‍රන්ථ වලින් මේ කියන්නේ ත්‍රිපිටකය තමයි මේ අටුවා බවටපත් වෙලා. ඒතකොට මේ ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා මේ ලැබෙන තේරවාදී පිරිසුදු බුදුදහම. ඒතකොට ඒ මතින් බිහි වෙන ඒ අටුවා ග්‍රන්ථ අවිද්‍යමාන සාහිත්‍ය ග්‍රන්ථ අටුවා ග්‍රන්ථ හැරුණකොට සිංහල භාෂාව ලිඛිත භාෂාවක් ලැබුණයින් පස්සේ බිහි වෙච්ච සිංහල තූප වංශයක් ඒ වගේම සිංහල බෝධි වංශයක් ඒ වගේම ලලාට ධාතු වංශයක් පිළිබඳව කරුණු සඳහන් වෙනවා මේ අවිද්‍යමාන සාහිත්‍ය ග්‍රන්ථ අතර. ඒතර අවිද්‍යමාන සාහිත්‍ය ග්‍රන්ථ කියලා කිව්වෙ මේවා සිංහල භාෂාවෙන් රචනා වෙච්ච ග්‍රන්ථ. මේ කෘති ඒතර අපිට පේනවා මේ සමස්තේම නිර්මාණය වෙලා තියෙන ආගමික පදනම මත. දැන් බෝධි වංශය කියලා කියන්නේ මොකද්ද? අපේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කිරීම පිළිබඳ වංශ කතාව. ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ නිජ බිම වෙන්නේ කොහෙද? එතකොට ಭಾರತේ. එතකොට ඒක රැගෙන ඉන්නේ කවුද? ඒ උතුම් වස්තුව රැගෙන ඉන්නේ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ. ඒ රැගෙන ගැනීම සහ ඒ රැගෙන ගැනීමෙන් පසුව මේ අපේ පුණ්‍ය භූමිය තුලය මේ ස්ථාපිත කරලා අපේ ගිහි පැවිදි මේ අයට වන්දනමාන කර ගැනීම සඳහා බිහි වෙච්ච ඒ ධාතු මහන්සිය අපි අතරම ධාතු වන්දනා කියලා මේකට කියන්නේ නේද ධාතුවක් නෙමෙයි උනාට දැන් වෘක්ෂයක් උනාට ඒක බුදුන් වහන්සේට බුද්ධත්වයට පත් වීම සඳහා උපකාර කරපු අපි බුදුන් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ඉන්නා හා සමානව වැඳුම් බිඳුම් කරනවා ඒතර ඒ වටා සාහිත්‍යයක් ගොඩනැගිලා තියෙනවා ඒතර ඒක වඩාත් ප්‍රියාප්ත වෙන්නේ පොළොන්නරුව විගේදී අපි ඉදිරියේදී මේ පිළිබඳව කරුණු අපිට දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් ඒතර මේ බෝධි වහන්සයක් සිංහල බෝධි වහන්සයක් තිබුණ බවටත් ඒක අලිඛිත එහෙම නැත්නම් අවිද්‍යමාන ග්‍රන්ථයක් බවටත් සාධක තිබෙනවා. ඒතර අර දැන් අපිට පොළොන්නරුවගෙන් හම්බ වෙන බෝධි වහන්සේ තරමටම දියුණු තත්ත්වයක තිබුණු බෝධි වහන්සයක් නෙමෙයි ඒක. යම්කිසි ප්‍රමාණයකට බෝධින් වහන්සේගේ ආගමනය සහ බෝධින් වහන්සේ සඳහා කරන ලද නියමයන් ව්‍යවස්ථාවන් ඇතුළත් කරලා වැඳුම් පිදුම් චාරිත්‍ර කිරීමේ ක්‍රමවේදයන් ඇතුළත් කරලා බෝධින් වහන්සේගේ ආගමනය සහ ඒ ව්‍යාප්ත වීම මෙරට දී කොහොමද පුද පූජාවන්ට භාජනය වුණේ කියන සරල කාරණා ඇතුළත් කරලා ලියුණ ග්‍රන්ථයක් පිළිබඳව කරුණු සඳහන් වෙනවා. ඒක අලිඛිතයි. එහෙම නැත්නම් ලිඛිත කෘතියක් අවිද්‍යමාන. අලිඛිත නෙමෙයි අවිද්‍යමාන කෘතියක්. ලිඛිතව තිබිලා තියෙනවා. ඒවා අපි අර මේ ආගමික මති මතාන්තරවල ප්‍රතිඵල විදිහට මහායාන තේරවාදී කියන බුදුදහම මේ දෙකට කැඩිලා ගිහිල්ලා ඒ දෙක අතර ඇතිවෙච්ච මති මතාන්තරවල ප්‍රතිඵලයක් විදිහට විනාශ වෙච්ච පොතක් විදිහට තමයි අපි ඒක සලකන්නේ. ඒ වගේම තමයි තූප වංශය. දැන් තූප වංශය කියලා කියන්නේ අපි දන්නවා මේ මහා තූප ඉදිරිවීම පිළිබඳ වංශ කතාව.
ඒක බුදුන් වහන්සේ ජීවමාන කාලයේ සිටම තිබුණ බවට සාධකම් වෙනවා. ඒතොර ඒ කෘතිය ඒකත් අපේ සාහිත්‍ය ග්‍රන්ථයක් විදිහට සලකනවා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක් විදිහට. ඒකත් අවිද්‍යමාන ග්‍රන්ථයක්. එතකොට අනුරාධපුර යුගයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම අර ධාතු වංශය, ලලාට ධාතු වංශයක් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. මේවා ඒ යුගවල ඇති වෙච්ච, ඒ කියන්නේ අපි තූප වංශය අරගෙන බලුවා. තූප වංශය අපිට හම්බ වෙන්නේ පාලි තූප වංශය හම්බ වෙන්නේ පොළොන්නරුවේදී. ඊට පස්සේ මේක සිංහලයට පරිවර්තනය වෙන්නේ කුරුණෑගල යුගයේ. යුග වශයෙන් අරගෙන බලද්දී ඒතොර යම් යම් වෙනස්කම් ඇති වෙනවා මේ පොත් සම්පාදනය වෙනකොට. දැන් අනුරාධපුර යුගයෙන් අපිට හම්බ වුණාය කියන මහා වංශයේ සඳහන් වෙන ඇතැම් තැන්වල සඳහන් වෙන මේ කෘතිය ඇත්තටම අර තූප වංශයම නෙවෙයි. යම්කිසි ප්‍රමාණයකට ඒ යුගයේ භාෂා තත්ත්වය, සමාජ තත්ත්වය, චාරිත්‍ර වාරිත්වල ස්වરૂපය ඒවා පදනම් කරගෙන බිහිවෙච්ච සරල කෘතියක් වෙන්නට ඇතිය කියලා අපේ විවිධ ඒ පිළිබඳ පරීක්ෂණ කරන විද්වතුන් සඳහන් කරනවා. කොමුණ සිංහල භාෂාවෙන් ලියවුන විද්‍යමානව තිබිලා යම් යම් සමාජාර්ථික දේශපාලනික බලපෑම්වල ආගමික බලපෑම්වල ප්‍රතිඵලයක් විදිහට විනාශ වෙච්ච කෘතියක් කියලා මේ කෘතියත් අපි සඳහන් කරනවා. හැබැයි මේ ආගමික පදනම පූජා වස්තු මුල් කොටගෙන දැන් වංශකතා අරගෙන බැලුවාම අපිට හම්බෙන්නේ මහා වංශය තමයි මුල්ම වංශකතා. දීප වංශයනේ. දීප වංශය පදනම් කරගෙන මහා වංශය රචනා වෙනවා. දීප වංශය කියලා කියන්නේ කඩින් කඩ යම් යම් කාරණා මේ අපහැදිලි තොරතුරු වලින් යුක්ත ග්‍රන්ථයක්නේ. නමුත් අපිට පැහැදිලි තාම නිරවුල් ලිඛිත ඓතිහාසික වංශකතාවක් විදිහට අපි හඳුන්වන්නේ මහා වංශය. මේ මහා වංශයට සාපේක්ෂව අරගෙන බලමු වංශකතා වර්ග දෙකක් හම්බ වෙනවා. එකක් පූජා වස්තු මුල් කොටගත් වංශකතා. ඒතර පූජා වස්තු මුල් කොටගත් වංශකතා තමයි අපි ඔය මුලින් සඳහන් කරපු බෝධි වංශය, ථූප වංශය, ධාතු වංශය වගේ ග්‍රන්ථ. ඒතර ඒ වගේ තියෙන අර ආගමික පදනම. පූජාවන් සිදු කළ එදා තිබුණ ඇතරම මේ මේ වෘක්ෂ වන්දනාව වගේම ධාතු වන්දනාව වගේ සංකල්ප තේරවාදී බුදුදහම තුළ මං හිතන්නේ තිබුණේ නැහැ. මම නිවැරදි ඇති නේද අපේ හාමුදුරනේ? ඒවා ආවේ මහායාන සම්ප්‍රදායේ බලපෑමක් විදිහට. ඒතකොට නමුත් මේ මේ මේවා ආගමනේ වුණානේ. මහා ථූප විදි වීම පිළිබඳ වංශ කතාව, පුරාවෘත්ත මේවා ආවනේ. ඒව පදනම් කරගෙන ග්‍රන්ථ සම්පාදනය වෙච්ච බවට සාධකම් වෙනවා. ඒවා අපි අවිද්‍යමාන ග්‍රන්ථ විදිහට හඳුන්වනවා. ඒ අරනකොට විද්‍යමාන ග්‍රන්ථ අපිට ඊටාම ශේෂයක් පමණ අනුරාධපුර යුගයෙන් හම්බෙන්නේ. තියෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. නමුත් දැනට විද්‍යමාන ග්‍රන්ථ ලිඛිතව අපිට මුණ ගැහෙන ග්‍රන්ථ හම්බ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 9 සියවසෙන් පස්සේ. 9 සිය දැන් අපි දන්නවා අපිට හම්බෙන මුල්ම ලිඛිත සාක්ෂි තමයි මේ සීගිරි කාශ්‍යප ඉදිකල මහා දෙවන්ත නිර්මාණය. දැන් අපි දන්නවන්නේ නේද සීගිරිය කියලා කියන්නේ කලා මේ කියන්නේ කලාවට ඒ වගේම సౌందర్యාත්මක පක්ෂයට නැඹුරුව ඉදිවෙච්ච සුවිශේෂී මාලිගාවක්. ඒ මාලිගාව ඉදි කරලා තියෙන විශාල අපේ පුරා මේ වස්තුවක් නේද? ඒකේ තිබෙන මේ කලා නිර්මාණ අතර දැන් අජන්තා වගේ සිතුවම් වලට සමානකමක් දක්වන ಭಾರತයේ දැන් මේ සීගිරි සිතුවම්. සීගිරි සිතුවම් දැක්ක විවිධ තරහතර මේ පුද්ගලයන් විසින් සීගිරියේ ඉදිවීම පිළිබඳව දැන් ක්‍රිස්තු වර්ෂ 500 වස්ස පමණ තමයි සීගිරිය ඉදි වුණායි කියලා විශ්වාස කරන්නේ. නමුත් සීගිරි සිතුවම් ඇඳිලා ඊට පස්සේ සිතුවම් වලට සීගිරි ගී නිර්මාණ වීම මුල්ම මේ ලිඛිත සාහිත්‍ය කෘති විදිහට සැලකන්නේ සීගිරි ගී. එකනේ පොළොන්නරුවට යෑමට පෙර ආතු සීගිරියේ මේ උප රාජධානියක් බවට පත් කරගෙන පාලනය කළා කියන එක සීගිරිය. ඔව් උප රාජධානියක් කියන්නේ අර පියා සම්බන්ධ කරගන්න බලකොටුවක් විදිහට එයාගේ ආරක්ෂාව සඳහානේ ඉදි කරගන්නේ. ඒ නිසා රාජ්‍යයකටත් වඩා එතන බලකොටුවක ස්වභාවයක් උසුලන. ඒකට අපි කියන්නේ සුඛනිකේතනයක් කියලා. රජු සුඛනිකේතනයක්. සුඛනිකේතනය කියන්නේ ආට සැපය සඳහා. ඔව්. එහෙම ඉදි කරපු මාලිගාවක්නේ මේ මේ සීගිරි කියලා කියන්නේ. එතකොට ඒ එයා සීගිරි කාශ්‍යප කියලා කියන්නේ సౌందర్యාත්මක පක්ෂය පිළිබඳව නැඹුරුච් කලාකරුවෙක් විදියටයි සැලකන. එයා ඒ නිසා ඒ සීගිරි සිතුවම් පදනම් කරගෙන බිහි වෙච්ච මේ සීගිරි ඒ කියන්නේ සීගිරි සිතුවම් වල ඒවා දැකලා ඒවයින් ඇතිවෙච්ච යම් යම් උත්තේජනයන් පදනම් කරගෙන නිර්මාණකරුවන් විසින් බිහි කරපු සීගිරි ගී තමයි අපිට මුලින්ම හම්බ වෙන නිර්මාණ විදිහට සැලකන්නේ. මේ සීගිරි ගී ලියවිලා තියෙන්නේ ක්‍රිස්තු
වර්ෂ 5 වෙනි සියවස 6 වෙනි සියවස කියලා කිව්වට 7 වෙනි සියවස 8 වෙනි සියවස කාලවල තමයි විශිෂ්ටතම සීගිරිගී ලියවිලා තියෙන්නේ. හරිම පැහැදිලියි හරිම අපූර්වයි දැන් මේ එන්න එන්න තමයි මේ සාකච්ඡාවේ වටිනාකම එහෙම නැත්නම් තියෙන වුණ හරාත්මක පසුබිම ඉස්මතු වෙන්නේ මේ ඉදිරියට අපි කතා කරගෙන යන කාරණාත් එක්ක. ඒ නිසා ඔබට පුළුවන් කොයි විදිහටද කියලා චිත්‍රූප මවා ගන්න කොයි විදිහටද අනුරාධපුරයේ මේ කාලවකවානුවේ කොහොමද අනුරාධපුරයේ තිබුණේ කියන කාරණා, සාහිත්‍ය කොහොමද තිබුණේ කියන කාරණා, ඒ වටපිටාව කොහොමද තිබුණේ කියන කාරණා. මේ අනතුරුව පොළොන්නරුවට යන්නට කලින් සීගිරි ඔය කෙටි කාලීන කාල සීමාව තුළ කොහොමද සීගිරි කාශ්‍යප කියන රජතුමා මේ තමන්ගේ බලකොටු ඉදිකරගෙන තිබුණේ කියන කාරණේ කොතරම් රම්ය වන්න ඇද්ද දැන් අපි දකිනවටත් වඩා මේ බලකොටු එවකට අතරම් විශිෂ්ට කුරුටුගී ලියවෙන්නට තබරම් එහෙම නැත්නම් ඉතාම අලංකාරවත් වචන මේ ලියන උදවියට පහළ වෙන තරම් කොතරම් රමණීය විදිහට මේ සීගිරිය සැකසලා තිබ්බද කියන කාරණේ මේ සියලුම දේවල් මේ සාහිත්‍යයත් එක්ක තමයි ගොඩනැගෙන්නේ. ඒ නිසාම තමයි මහාචාර්යතුමේ නිරන්තරයෙන්ම කියන්නේ මේ සාහිත්‍ය ගොඩනගන්නට විශේෂයෙන්ම ආගම පසුබිමක් ලැබුණේ කියන කාරණා. ඉතින් අපි අදට නියමිත කාල සීමාව අපට අවසන් වෙන නිසා අපි සමුගන්නටයි සූදානම් වන්නේ. මේ ස්ථානේ එහෙම නැත්නම් මේ අද දවසේ අපි පටිගත කරන්නෙත් බත්තරමුල්ල එක්ස්ප්‍රෝග්‍රැෆික් පොත ආයතනය. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මෙහි පාලක නිලධාරීන්ට සහ මෙහි සේවය නිදු සියලුම නිලධාරීන්ට මේ ස්ථානය ලබා දීම පිළිබඳ. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කරමින් අපි සමුගන්නවා. සමග ගන්නට පෙර අතෝ අපි ඉතාම නමස්කාර පූර්වකව සිහිපත් කරනවා. මේ වැඩසටහනට විවිධ අභියෝග මැද වුණත් උන්වහන්සේ වැඩම කරන්නට උත්සාහ කරන නිසා උන්වහන්සේගේ ශක්තිය සහ උන්වහන්සේ ලබා දෙන මඟ අනුවයි මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට අපට හැකියාව ලැබෙන්නේ. අද දවසේ ඉතාම කාර්යබහුල මොහොතක අපි වැඩම කරවා ගන්නට යෙදුණා. පළවත්ත මහිරපාද මහ පිරිවෙන් වාසී රාජකීය පඬිතු පූජනීය අපේ රත්මලානේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරගෙන ලැබෙන ශාසනික ශාස්ත්‍රීය සියලුම කර්තව්‍යයන් ඉතාම යෝග්‍යව රටට දායාද කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය පරම වාසනාව නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරෝගීව නිහතමානීව හැමදාම මේ වැඩසටහනට දුර බැහැර ඉඳලා පැමිණෙන අපේ කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනසේ මහාචාර්යතුමිය වන කුසුම් හේරත්නතිනියටත් අපේ ස්තුතිය. ඔබතුමියත් කරගෙන යන ලබන මේ ශාස්ත්‍රීය කර්තව්‍යයන් ඉතා හොඳින් කරගෙන යන්නට ඔබතුමිට ශක්තිය ධෛර්යය වරම් වාසනාව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නරඹන ඔබටත් ඉතාම සාහිත්‍යයට ඇලුම් කරන කාලවකවානුවක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නට අවසරයි. සුපින්නත් ඔබ සැමට සම්මා සම්බුද්ධ සරණයි.